எஸ்எல் குமுற, எஸ்எல் குமுற, எஸ்எல் குமுற. අයිබෝන් එස්සල් කුඹර යුබ් මාලිකාව සමඟ එකතු වෙලා සිටින්නේ. ඔබ අපට කැමති නම් ලයික් කරන්න, ෂයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා. අද අපි ඔබට පෙන්වා දෙන්නේ සහ කියලා දෙන්නේ සහ ඔබේ අවධානය යොමු කරන්නේ උඩවලව ජාතික වනෝද්‍යානය දෙසට. උඩවලව ජාතික වනෝද්‍යානය සංචාරකයින්ගේ පාරාදීසයක්, දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් උඩවලව ජාතික වනෝද්‍යානය. මෙම ජාතික වනෝද්‍යානය පිළිබඳව ඔබ දැනුවත්ව තිබීම වැදගත්. මක් නිසාද යම් දිනක ඔබ උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා යන්නේ නම් මේ කියන කරුණෝ පිළිබඳව ඔබට අවධානය යොමු කරන්නට පුළුවන්. අහවල් දින අහවල් YouTube channel එකේ මෙන්න මේ වගේ විස්තරයක් උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව ප්‍රකාශ වුණා. ඇත්ත තමයි මේ කාරණය කියන දේ ඔබට එදින මතක් වෙවි. පළමු අපි උඩවලව ජාතික වනෝද්‍යානය කොහෙද පිහිටලා තියෙන්නේ, මොන වගේ භූමි ලක්ෂණ තිබෙන්නේ කියන කාරණය පිළිබඳව. උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ සබරගමු ඌව පළාත්වලට මායිම්ව පිහිටා තිබෙනවා. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදිකිරීම සිදු වුණා. මෙන්න මේ නිසා අසරණ වූ සතුන්ට රැකවරණය සැපයීම වගේම ජලාධාරක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කළා. මේ සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 30821ක්. වර්ග කිලෝමීටර් වශයෙන් ගත්තොත් එහෙම 119ක්. 1972 ජූනි 30 වෙනිදා තමයි උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටවා තිබෙන්නේ. උද්‍යානය පිහිටවීමට පෙර මෙම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගෙන තිබෙනවා. වනෝද්‍යානය පිහිටවීමෙන් පසු හේන් ගොවීන් ක්‍රමයෙන් අයින් වෙලාසා අයින් කර තිබෙන බවට තමයි තොරතුරු තිබෙන්නේ. කොළඹ සිට ගත්තොත් එහෙම කිලෝමීටර 165ක් දුරින් උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටවා තිබෙනවා. ජලජ පක්ෂීන් හා අලින්ට වැදගත් වාසභූමියක්. සමීපතම නගරය රත්නපුර. තෙත් සහ වියලි කලාපවලට මායිම්ම තමයි පිහිටා තියෙන්නේ. තැනිතලා වලින් ගහනයි. කඳු සහිත බවක්ද දකින්නට පුළුවන්. කල්තොට කඳු වැටිය, දියවිනි ඇල්ල මෙම ජාතික වනෝද්‍යානයට උතුරු දිසින් පිහිටා තිබෙනවා. බම්බරගල රෙමිනි කොත පිහිටා තිබෙන්නේද මෙම වනෝද්‍යානය ඇතුළේ. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් මිලිමීටර් මිලිලීටර් 500යි අඟල් 59යි. වැඩිපුරම වර්ෂාව ඇදහැලෙන්නේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වාත්, ඒ වගේම මාර්තු සිට මැයි දක්වාත් මෙන්න මේ මාස තුලදී. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28ක් වගේ ප්‍රමාණයක් ගන්නවා. පැරන්හයිට් වලින් ගත්තොත් පැරන්හයිට් අංශක 81-82ක් වගේ ප්‍රමාණයක්. සාපේක්ෂ ආර්ද්‍රතාවය 70-82ක් අතර. රත් දුඹුරු පස, ඒ වගේම අලු පැහැති පසත් අතර තියෙන අති පරමුඛ පස් වර්ගයක් තමයි මෙම
උඩවලව ජාතික වනෝද්‍යානය දකිට පුරුවන් වෙන්නේ. මෙහි සාක විශේෂ අනු හතරක් තිබෙනවා. මාළු විශේෂ විසි එකක් තිබෙන හිටිනවා. එවගේම උභය විශේෂ දොළහක් පමණ ජීවත් වෙනවා. උරග විශේෂ 33ක් ජීවත් වෙනවා. පක්ෂි විශේෂ 104ක් ජීවත් වෙනවා. සංක්‍රමණික පක්ෂි විශේෂ 33ක් ජීවත් වෙනවා. චීරපායි විශේෂ 43යි. ඒ වගේම සමනලුන් විශේෂ 135ක් උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වෙනවා. ඒ වගේම කටුස්සන්, කිඹුලන්, කබරේන් සහ සර්පයන් වර්ග 30ක් පමණ උඩවලව ජාතික වනෝද්‍යානයේ සොයාගෙන තිබෙනවා. අගෝස්තු මාසෙන් අවසන් කාලය තුළ, ඒ කියන්නේ 2009 අගෝස්තු මාසයේ අවසන් වෙනකොට මෙම උද්‍යානයෙන් මිලියන 18.2ක ආදායමක් උපයා තිබෙනවා. 1994 සිට 2001 දක්වා 423,000ක පිරිසක් වනෝද්‍යානයට පැමිණලා තිබෙනවා. ඉන් 20%ක් විදේශිකයින්. 1999 2001 දක්වා ආදායම ඩොලර් 280,000. මේ තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ උඩවලව ජාතික වනෝද්‍යානය 2007 ඔක්තෝබර් 31 වෙනිදා, ඒ උඩවලව ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කරගෙන මුද්දරයක් පිහිටවලා තිබෙනවා. මේක තමයි උඩවලව ජාතික උද්‍යානයේ තියෙන සැමරුම. 2007 ඔක්තෝබර් 31 පිහිටවල මුද්දරයක් නිකුත් කර තිබීම. මෙන්න මේ කරුණු ඔබට උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව දැන ගැනීමට, ඔබේ දැනුම් පොතට එකතු කර ගැනීමට හැකි. මෙම කරුණු ලබා ගැනීම සඳහා විකිපීඩියා උපනිශ්‍රය කරගත් බව අපි ඔබට දැනුම් දෙනවා. එසල් කුඹුර ඔබ දැනුම් මානය වැඩි දියුණු කිරීම සඳහා, ඔබේ බුද්ධිය වැඩි දියුණු කිරීම සඳහා, එවැගේම ඔබ බුද්ධිමත් කිරීම සඳහා යම් වෙහෙසක් දරනවා. ඒ වෙහෙසේ තවත් එක් පියවරක් තමයි මේ තැබුවේ. එසේනම් අදට නවතිනවා. SL කුඹුරෙන්.